ඉබෝවන් සාදරෙන් පිළිගන්න ස්පුගමිනි රෝෂණ YouTube channel එකට අද අපි හදන්න යන්නේ වැඩි තලප එන වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරන්න අපි දැන් මේක හදන අවශ්‍යම ද්‍රව්‍ය බලලිමු අපිට වැඩි තලප එක හදාගන්න මුලින්ම අවශ්‍ය වෙන පිට්ටු අපි ඒකින්ද පිට්ටු මිශ්‍රණය හදන විදිය බලලිමු අපි ඒ සඳහා මුලින්ම හාල් පිටි කිලෝග්‍රෑම් එකකට ගාගත් පොල් එකතු කරන්න ඕනි මේකට පොල් කිඩි හේක පොල් තමයි භාවිත කරන්න ඕනේ ඊට පස්සේ අපි මේක හොඳින් කවලම් කරගමු අපි දැන් මේකට ලුණු කුඩු තේ හැඳි එකහමාරක් එකතු කර ගන්න ඕනේ. ඔයගොල්ලෝ මම මේ දැන් පෙන්නන විදිහට හොඳින් මිශ්‍ර කර ගන්න ඕනේ මේක. පස්සේ ඔයගොල්ලෝ මේකට වතුර ටික ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට මේ මිශ්‍රණය දැන් මේ විදිහට අතින් ගුලි කරලා කඩා ගන්න පුළුවන් ගන්නට මිශ්‍රණය හදා ගන්න ඕනි. මම මේ පෙන්වන විදිහට ඔයගොල්ලෝ බලලා කරන්න. ඔයගොල්ලෝ මේ මිශ්‍රණය වතුර වැඩි කර ගන්න නැතුව මේ පදමට හදා ගන්න ඕනි. ඔයගොල්ලෝ දැන් මේ පිට්ටු මිශ්‍රණය මේ විදිහට පොඩි කැටෙනකම් හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක ස්ටීම් කරගන්න යන්නේ. ඔයගොල්ලොන්ට මේක හුමාලෙන් තඹ ගන්න ස්ටීමරේ නැත්තම් වතුර දාපු මැටි හැට්ටියකට පොඩි රෙදි කැල්ලක් බැඳලා ඒක උඩට මේ පිට්ටු මිශ්‍රණය දාලා ස්ටීම් කරගන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ විනාඩි 40 45ක් විතර හඳින් තඹ ගන්න ඕනේ. ඊට පස්සේ අපි පැණි මිශ්‍රණය හදාගමු. ඒකට ඔයගොල්ලෝ හොඳට ඉඩ තියෙන තාච්චියක් අරගෙන ඒකට සීනි ග්‍රෑම් 250ක් පමණ එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක අඩු ගින්දරේ හොඳට දුඹුරු පාට වෙනකන් සීනි ටික කවලම් කරමින් හදා ගන්න ඕනේ. ඔයගොල්ලෝ දැන් සීනි ටික මේ විදිහට කරවලා හොඳට පැණි පාට එනකොට මේකට අපි වතුර ලීටර් එකමාර එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳින් කවලම් කරගමු. අපි දැන් මේකටම ඉතිරි සීනි ටිකත් එකතු කර ගන්න ඕනේ. අපි දැන් මේක හොඳින් කවලම් කරගමු. ඔයගොල්ලෝ දැන් මේකට ලුණු කුඩු සල්පයකුත් මේ වෙලාවේ එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳින් කවලම් කරන්න ඕනේ. ඔයගොල්ලෝ මතය තියාගෙන මේක විනාඩි 15ක් විතර හොඳින් කවලම් කරමින් සාමාන්‍ය ගින්දරේ තමයි මේක හදා ගන්න ඕනේ.
මේ විදිහට කුබුළු දාගෙන එනකොට ඔයගොල්ලන් තියෙනවනම් මැල්ල කුඩු සල්ප එකතු කරගන්න. දැන් මේ විදිහට හොඳින් උතුරගෙන මේ පදමට එනකොට ඔයගොල්ලෝ පිටු ටික එකතු කරගන්න ඕනේ. පිටු ටික එකතු කරලා හොඳින් කවලම් කරගමු. ඔයගොල්ලෝ මේකේ පැණි ටික හිඳෙනකන් කවලම් කරමින් හදා ගන්න ඕනේ. මතක තියාගන්න ඔයගොල්ලෝ මේක දැන් හදා ගන්න ඕනේ සාමාන්‍ය ගින්දරේ තමයි. ඔයගොල්ලෝ මේක මේ පදමට එනකොට හොඳින් ඉඩ තියෙන තෙල් ගාගත්ත තැටි එකට හෝ තැටි දෙකකට දා ගන්න පුළුවන්. මතක තියාගන්න ඔයගොල්ලෝ මේක රසන තියෙද්දිම තමයි තුනී කරගන්න ඕනේ. ඔයගොල්ලෝ ඊට පස්සේ මේක මේ විදිහට තුනී කරගත්තෙන් පස්සේ හොඳින් නිවුනෙන් පස්සේ තමයි කෑලි කපා ගන්න ඕනේ. මේ විදිහට ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න. මේ තියෙන අපි හදාගත්ත වැලිතලප ටික ඔයගොල්ලන්ට මේ වැලිතලප තව තද පාටට හදා ගන්න ඕනි නම් සීනි ටික තව ටිකක් කර වෙන්න හදා ගන්න ඕනි. අනිවාර්යයෙන් ඔයගොල්ලොත් මේක හදලා බලන්න. මේ ගොඩාක් රසට එනවා. අපේ Easy Cooking with Niroshan YouTube channel එකේ gedara තියෙනම් ද්‍රව වලින් 5-6 මිනිහ හදාන්න පුළුවන් කෑමක් ගොඩාක් පේනවා. මතක තියාගන්න ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරන subscribe කරලා bell icon එක click කරලා all button press කරන්න. එහෙනම් video එක නම් බලලා ඉස්සුවට හැමෝටම සුබ දවසක්.